අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ කඩවත මංකඩපාර විජේමාවත දහම්නද ධර්මාශ්‍රමයේ නිර්මාතෘ සද්ධර්ම වාගීශ්වර විචිත්‍රබාණි පූජ්‍ය කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අවසරයේ ස්වාමීන් වහන්ස සමන්තහ චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයම් බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියා විඳ ගන්නට හිත ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබ අපි අද දවසේ සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් කොටසක් දේශනා කරවගෙන ශ්‍රවණය කරන්නට අදත් මේ ධර්මානුශාසනාව තමන් විසින් ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරන අතර මුළුමහත් ලෝකයකට බුදුබණ පදයක් පහසුවෙන් ශ්‍රවණය කිරීමේ භාග්‍ය ලබා දෙමින් මේ ධර්මානුශාසනාව net ධර්ම දක්ෂිනාව හරහා ලෝකේ පුරාම පතුරවා හරින්ට අවශ්‍ය කරන පින්බර දහම් දායකත්වයේ දරාගෙන උතුම් ධර්ම දානමය කුසල කර්මයක් රැස් කර ගන්නට පින්වන්තව කටයුතු කරන කල්යාණ මිත්‍ර පිරිසක් අපට මුණ ගැහෙනවා. පානදුර වඳුරා මුල්ල අංක 20-8A ලිපිනේ පදිංචි නිමලා සුරේන්ද්‍ර මෞතුමිය ඇතුළු ඒ දූ දරුවන් පිරිස ඒ පින්වන්ත පිරිසගේ පින්බර දායකත්වයෙන් තමයි අද මේ ධර්මානුශාසනාව මේ විදිහට ලෝකේ පුරාම ජීවත් වෙන ඔබ හැම දිනාටම පහසුවෙන් ශ්‍රවණය කිරීමේ භාග්‍ය ලැබෙන්නේ මේ තුලින් උපදවා ගන්නා වූ ඒ සියලුම කුසලානිසංස ධර්මයන් දෙවියන්ටත් පින්කමේ දායකත්වයේ දරන නිමලා සුරේන්ද්‍ර මෞතුමිය ඇතුළු දරුවන් බලාපොරොත්තු වෙන ඒ පින්නතුන්ගේ නමින් මිය පරලව යන්ට දුන සියලුම ඥාතීන්ටත් සුජීවත්ව ඉන්න ඒ මෑණියන් දරුවන් ඇතුළු ඒ පිරිස බලාපොරොත්තු වෙන යම්තාක් පිරිස වේ නම් මේ සියලු දෙනාටත් මෙලව ජීවිතයේ සුවපත් භාවයේ ධර්මාවබෝධයේ පිණිස උපකාර වේවා පරලව ජීවිතයේ සුවපත් භාවයේ ධර්මාවබෝධයේ පිණිස උපකාර වේවා සංසාර දුකින් අත මිදී උතුම් මමා මහ නිවනින් සැනසීම පිණිස අපි හැම දිනාටම මේ මහා පින පාරමිතාවක් වේවා කියන උදාර අදිෂ්ඨානය ඇතුව අදත් අපි මේ මහා පින්කම ආරම්භ කරන්නේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඔබට මතකයි නිතරම net ධර්ම දක්ෂිනාවේ බ්‍රාස්පතින්දා රාත්‍රී 9:00 විකාශනය වන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඔබට මතකයි අපි මේ දිනවල සාකච්ඡා කරන විශේෂ දහම් මාතෘකාව මොකද්ද කියන කාරණේ. චුල්ල වේදල්ල සූත්‍රයයි අපේ මාතෘකාව. වේදල්ල සූත්‍රය තුල කතා වෙන්නේ මොකද්ද කියන එක ඔබ දන්නවා. වේදල්ල සූත්‍රයේ අන්තර්ගතය ඊළඟට වේදල්ල සූත්‍රය දිගහැරෙන්නේ කොහොමද කියන එක පින්නතුන්ට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. වේදල්ල කියන්නේ මොකද්ද කියන එක කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සරලවම අපි ධර්මදේශනාවට ආරම්භයක් හැටියට ගන්නවා නම් වේදල්ල කියන්නේ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් හැටියට ධර්මය සාකච්ඡා කිරීම කෙනෙක් ප්‍රශ්න අහනවා තව කෙනෙක් පිළිතුරු දෙනවා. එතකොට මේ දේශනාව ඇතුලේ
ධම්මදින්නා රහත්තරණිය පිළිතුරු දෙනවා. විසාක ගෘහපතිතුමා ප්‍රශ්න අහනවා, මේ දෙදෙනාම ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා, මේ අය හොඳට ධර්මය අවබෝධ කරොත් පිරිස, ඒ උත්තමයෝ මේ ධර්ම සාකච්ඡාව කරන්නේ ඔබ මම වැනි ධර්මයට අලුතෙන් ඇතුල් වෙන, ධර්මය අවබෝධ නොකළ, ධර්ම අවබෝධයට මහන්සි ගන්න පිරිසට අනුග්‍රහයක් වශයෙන් සියුම් අත්‍යවශ්‍ය සියුම් දහම් කාරණා තේරුම් ගන්නට ලේසි වෙන විදිහට ඒ උත්තමයෝ මේ සාකච්ඡාව කරලා තියෙනවා. මේ සාකච්ඡාව නැවත අපි කියවලා බලාගෙන යනකොට අපිට දැන් මම මේ දේශනාවේදී සිංහලෙන් ඔබට ප්‍රකාශ කරද්දී මෙතන මගේ අදහස් මුකුත් නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ පැහැදිලි කරපු විදිහ ධම්මදින්නා රහත්තරණිය විසාක උපාසකතුමාට පෙන්නලා දෙනවා. එච්චරයි. බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සම්බුද්ධ ඥාණයෙන් පහළ වුණ ධර්මය. ධම්මදින්නා තෙරණින් වහන්සේගේ මුව මඬලින් නැවත විකාශනය වුණ ධර්මය. විසාක ගෘහපතිතුමාගේ මුවෙන් නැවත විකාශනය වුණ ඒ ප්‍රශ්න. මේ සියල්ලම බුද්ධ දේශනා. අපි සිංහලෙන් ඔබට පැහැදිලි වෙන්න තේරුම් ගන්න පුළුවන් විදිහට අපේ භාෂාවෙන් කතා කිරීම විතරයි මෙතන කරන්නේ. මේ සියලු ධර්මයේ අයිතිය ගරුත්වය බුදුරජාණන් වහන්සේට. ඒ ශාස්ත්‍ර ගෞරවය ඇතුව අපි අදත් මේ අනුශාසනාව ආරම්භ කරනවා. ඔබට මතකයි ගිය සතිය අපි අවසාන මිනිත්තු කීපේ කතා කළේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් වෙච්ච විදිය. සීල සමාධි ප්‍රඥා තුන නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් වුණා කියන එකයි කතා කළේ. එහෙම නැත්නම් අපි කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සීල සමාධි ප්‍රඥා එළියට ආව නෙමෙයි, සීල සමාධි ප්‍රඥා කියන කාරණා තුන මුල් කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන ප්‍රතිපදාව පෙළ ගැස්සුණා කියන අපි කතා කළා. දැන් මේ සාකච්ඡාව ඒ විදිහට යන අතරේ ඊළඟට සමාධිය සම්බන්ධයෙන් විසාක උපාසකතුමා අහන ප්‍රශ්නයත් එක්කයි මින් ඉදිරියට සාකච්ඡාව යන්නේ. විසාක උපාසකතුමා අහනවා ධම්මදින්නා රහත් තෙරණියගෙන්, පින්වත් ආර්යාවනි, සමාධිය කියන්නේ කුමක්ද? සමාධියට නිමිත්ත, සමාධියට මූලික කාරණය කුමක්ද? සමාධියට උපකාර වන දේ කුමක්ද? සමාධි භාවනා කියන්නේ කුමක්ද කියලා අහනවා. ධම්මදින්නා තෙරණිය පිළිතුරු දෙනවා, සිතේ යම් එකඟ බවක් ඇද්ද ඒක තමයි සමාධිය. ආනාපාන සති භාවනාව හෝ මෛත්‍රී භාවනාව හෝ අසුභ භාවනාව හෝ අනිත්‍ය සංඥාව හෝ මොකක් හරි භාවනාවක් හිත බාහිර අරමුණකට විසිරෙන්න නොදී ඒ අරමුණ තුල දිගටම රඳවගෙන යන්න පුළුවන්කම තමයි සමාධිය කියලා කියන්නේ. හිතේ ස්වභාවය හැමතිස්සෙම විසිරෙන එකයි. ඒ ස්වභාවික විසිරීම නවත්තලා එක අරමුණකට තියාගන්න ගන්නා වූ වෙහෙස, ඒ සඳහා උපකාර වෙන භාවනා ක්‍රම, මේ සියල්ලත් එක්ක අර හිත විසිරි නොයා එක අරමුණක බොහෝ වෙලාවක් තියාගන්න එකට සමාධිය කියලා. මුලින් මේක වෙහෙසිලා කරන්න ඕන, පස්සේ නිතරම මේක ඇති වෙනවා. සමාධියට නිමිත්ත, එහෙම නැත්නම් සමාධියට මූලික කාරණේ තමයි සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානෙ කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ඒ වගේම ධම්මානුපස්සනාව. මේ සියල්ලම සතර සතිපට්ඨානෙ. ඒ තමයි සමාධියට නිමිත්ත. සමාධියට උමනා කරන උපකාරක ධර්ම සමාධි පරික්කාර කියන්නේ සතර සම්‍යප්ප්‍රධාන වීරිය. එහෙමනම් උපං අකුසල් දුරු කිරීමට තියෙන වීරිය, නූපන් අකුසල් නූපදවීමට තියෙන වීරිය, උපං කුසල් වැඩි දියුණු කිරීමට තියෙන වීරිය, නූපන් කුසල් උපදවා ගැනීමට තියෙන වීරිය. ඒ සඳහා අකුසලයයි කුසලයයි තේරුම් ගන්න ඕන. කුසලයේ කුමක්ද අකුසලයේ කුමක්ද කියලා දන්නේ නැත්තම් දියුණු කරන්නේ මොනවද? අතහරින්නේ මොනවද? මේ දෙක දන්නේ. දියුණු කරන්න ඕන දේ අතහරින්න. අතහරින්න ඕන දේ දියුණු කර. ධර්ම මාර්ගයේ වඩන කෙනෙකුට කාම සංකල්පය ප්‍රහාණය කළ යුතු දෙයක්, ව්‍යාපාද සංකල්පය ප්‍රහාණය කළ යුතු දෙයක් මේ අපි වගේ මේ ධර්මයට ලං වෙච්ච, ධර්මයේ වඩන්න මහන්සි ගන්න අය හැටියට, මේ ධර්මයේ අහන ඔබ මම අපේ තුල මේ කාම සංකල්පය ප්‍රහාණය කරන්න ඕන. අපේ ළඟ තියෙනවා.
හැමතිස්සෙම උත්සාහ ගන්න ඕනේ. ඊට පස්සේ ව්‍යාපාද සංකල්පේ බලන්න පොඩ්ඩක් නැත්තම් කිපෙන ගතිය තියෙනවා. ඒක ධර්මයේ වඩන කෙනා දුරු කරන්න මහන්සි ගන්න ඕන. විහිංසා සංකල්පයත් අපේ ළඟ තියෙනවා. ඒක දුරු කරන්න මහන්සි ගන්න ඕන. කාමයට තියෙන ආසාව, ඊට පස්සේ අකමැති දේ විනාශ කරන්න තියෙන ආසාව, ඊළඟට අනිත් අයට හිංසා පීඩා වෙනවා දකින්න තියෙන කැමැත්ත, මේවා තියෙනවා. මේ පුතඥාන ස්වභාවය හැටි මේක දුරු කරන්න මහන්සි ගන්න ඕන. ඒ වගේම නෙක්ඛම්ම සංකල්පය ප්‍රගුණ කරන්න ඕන. අව්‍යාපාද අවිහිංසා සංකල්ප ප්‍රගුණ කරන්න ඕන. නිරන්තරයෙන්ම තමන්ගේ සිතට අකුසල ධර්මයන්ට එන්ට නොදී රැකගෙන තමයි සතිපට්ඨානෙ වඩන්න තියෙන්නේ. ඒ සතර සතිපට්ඨානයම යලි යලි බහුල වශයෙන් පුරුදු කිරීම තමයි සමාධි භාවනාව කියලා කියන්නේ. ඊළඟට විසාක උපාසකතුමා අහනවා, පින්වත් ආර්යාවනි, එහෙමනම් සංකාර කියන්නේ මොනවද කියලා. මේ දේශනයේදී මුලින් ධම්මදින්නා තෙරණිය සංකාර වර්ග තුනක් පිළිබඳව සඳහන් කළා. ඒ තමයි කාය සංකාර, වචී සංකාර සහ චිත්ත සංකාර. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සංකාර කියන වචනේ අර්ථ කිහිපයක් ඔස්සේ භාවිතා කළා තියෙනවා. ඒ තමයි පංච උපාදානස්කන්ධේදී සංකාර කියන වචන හඳුන්වලා දීලා තියෙන්නේ මෙහෙමයි. ජයිමේ භික්කවේ චේතනාකාය රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා, ඉමේ උච්ඡාන්ති භික්කවේ සංඛාර. පින්වත් මහණෙනි, මේ චේතනාවනුත් සය ආකාරයි. ඒ කියන්නේ රූප පිළිබඳ චේතනා ඇති වෙනවා, ශබ්ද පිළිබඳ චේතනා ඇති වෙනවා, ගන්ධ සුවඳ පිළිබඳ චේතනා ඇති වෙනවා, රස පිළිබඳ චේතනා ඇති වෙනවා, පහස පිළිබඳ චේතනා ඇති වෙනවා, අරමුණු පිළිබඳ චේතනා ඇති වෙනවා කියන මේ කාරණා හය. පින්වත් මහණනි, සංඛාර කියන්නේ මෙන්න මේවට. ඒ වගේම හේතු ප්‍රත්‍යයෙන් හටගත් ඕනෑම දෙයකට සංඛාර කියන වචනේ දෙනවා. සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. මේ ගාථාවේ කියවෙන්නේ එක, ඒ කියන්නේ යම් කාලෙක හේතු ප්‍රත්‍යයෙන් හටගත් හැම දෙයක්ම අනිත්‍ය වශයෙන් බලනවා නම් කියලා තමයි කියන්නේ. එතකොට එතනදී සංඛාර කියන්නේ හේතුඵල ධහම තුල ඇති සියලු දේට. ඒ වගේම තෘෂ්ණාවටත් සංඛාර කියන වචනේ යොදා තියෙනවා. එහෙම තැනක් අපිට හම් වෙන, එතන තියෙන්නේ අවිජ්ජා සම්පස්ස ජේන භික්කවේ වේදිතේන පුට්ටස්ස උපජ්ජති තණ්හා තතෝජෝ සෝ සංඛාරෝ කියලා. ඒ කියන්නේ අවිද්‍යා සහගත ස්පර්ශයෙන් යුත් විඳීමක් තුල පහස ලැබනකොට තණ්හාව ඇති වෙනවා. ඒ තමයි ඒ සංස්කාරය හටගන්නේ එතනයි කියලා. එතකොට එතනදී සංඛාර කියලා කිව්වෙ තණ්හාව. විශේෂයෙන්ම විභංග සූත්‍රයේදී විග්‍රහ කරනවා සංඛාර විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි. කාය සංඛාර, වචී සංඛාර සහ චිත්ත සංඛාර කියලා. කතමේච භික්කවේ සංඛාරා තයෝ මේ භික්කවේ සංඛාරා. කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ. ඉමේ උච්ඡන්ති භික්කවේ සංඛාරා. පින්වත් මහණනි, සංඛාර කියලා කියන්නේ මොකද්ද? පින්වත් මහණනි, මේ සංඛාර තුන් ආකාරයි. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියන මෙව්වට තමයි පින්වත්නි, පින්වත් මහණෙනි, සංස්කාර කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ පෙන්නනවා. සමහරු මේක කර්මයේ හැටියට පටලවා ගන්නවා. ඒ අය මේ කාය කර්ම, වචී කර්ම, චිත්ත කර්ම කියලා තෝරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනාව තුළ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියලා මිසක් කාය කර්ම, වචී කර්ම, චිත්ත කර්ම කියලා හැඳින්වලා නැහැ. විභංග සූත්‍රයේදී පැහැදිලිව කාය සංඛාර කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයට, වචී සංඛාර කියන්නේ විතක්ක විචාරවලට, චිත්ත සංඛාර කියන්නේ සංඥා මේ වේදනාවට කියලා හඳුන්වලා තියෙනවා. සමහර අය හිතනවා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර මේ පටිච්ච සමුප්පාදයට අයිති නැහැ කියලා. රහත් නොවුන කෙනෙකුට පටිච්ච සමුප්පන්න නොවූ කයක් කොහෙන්ද?
පටිච්ච සම්පන්න නො වූ විතක්ක විචාර කොහෙන්ද? පටිච්ච සම්පන්න නො වූ සංඥා වේදනා කොහෙන්ද? බුදුරජාන් වහන්සේ දේශනා කළා, ඔය විවිධත්වය අපි තේරුම් ගන්න ඕන. ඒ වගේම සංඛාර කියන වචනේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර කියලා සංයුත්ත නිකායේ ඔය පරිවිමංසන කියන සූත්‍රයේදී පැහැදිලිව තෝරලා තියෙනවා ඒ කොටස් තුනකට. අවිජ්ජා ගතෝ යම් භික්කවේ පුරිස පුද්ගලෝ පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරෝති පුඤ්ඤෝපගං හෝති විඥානං. අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරෝති අපුඤ්ඤෝපගං හෝති විඥානං. ආනිජ්ජංචේ සංඛාරං අபிසංකරෝති ආනිජ්ජූපගං හෝති විඥානං. පින්වත් මහණනි, අවිද්‍යාව තුල ඉන්න මේ පුද්ගලයා යම් හේකින් රැස් කරන්නේ පුණ්‍ය වූ සංස්කාරයක් නම් විඥානයේ පිනට අනුව සකස් වෙනවා. යම් හේකින් රැස් කරන්නේ අපුණ්‍ය වූ සංස්කාරයක් නම් විඥානයේ ඒ පවට අනුව සකස් වෙනවා. යම් හේකින් රැස් කරන්නේ ආනෙජ්ජ වූ සංස්කාරයන් නම් ඒ විඥානය ඒ ආනෙජ්ජයට අනුව සකස් වෙනවා. මෙතනදී මේ ආනෙජ්ජ සංස්කාර කියලා හඳුන්වලා තියෙන්නේ ධ්‍යාන වලින් හටගන්නා වූ කර්මයට කියන නමක්. තව තැනක සංඛාර කියන වචනේ දීලා තියෙනවා. එතන තියෙන්නේ ඔය සංයුත්ත නිකායේ කජ්ජනීය සූත්‍රය අපි දවසක් ධර්ම දේශනාවේදී කළා. කිංච භික්කවේ සංඛාරේ වදේත සංකතං අபிසංකරොන්ති ති භික්කවේ తస్మా సంకారాతి ఉచ్ఛంతి. కించ సంకతం అభిసంకరోంతి రూపం రూపత్తాయ సంకతం అభిసంకరోంతి వేదనం వేదనత్తాయ సంకతం అభిసంకరోంతి సంజ్ఞం సంజ్ఞత్తాయ సంకతం అభిసంకరోంతి సంజ్ఞ సంజ్ఞత్తాయ సంకతం అభిసంకరోంతి సంకారే సంకారత్తాయ సంకతం అభిసంకరోంతి විඤ්ඤාණං විඤ්ඤාණත්තාය සංකතං අபிසංකරොන්ති සංකතං අபிසංකරොන්ති ඉති කෝ භික්කවේ తස්මා සංකරෝති උච්චති. පින්වත් මහණෙනි, සංඛාර කියලා කියන්නේ මක් නිසාද? හේතුඵල ධමයෙන් සකස් වුණ දෙයක්, සංකතයක්. නැවත එබඳු දෙයක් පිනිසම විශේෂයෙන් සකස් කරනවා, අபிසංකරණය කරනවා කියන්නේ. ඒ අර්ථය තමයි සංස්කාර කියලා කියන්නේ. හේතුඵල ධමයෙන් සකස් වුණා උන කවර දෙයක් නම් විශේෂයෙන් සකස් කරයිද? රූපය රූපයක් පිණිසමයි, සංකතය අபிසංස්කරණය කරන්නේ. වේදනාව වේදනාවක් පිණිසමයි සංකතය අபிසංස්කරණය කරන්නේ. සංඥාව සංඥාවක් පිණිසමයි සංකතය අபிසංස්කරණය කරන්නේ. සංස්කාර සංස්කාර පිණිසමයි සංකතය අபிසංස්කරණය කරන්නේ. විඥානෙ විඥානය පිණිසමයි සංකතය අபிසංස්කරණය කරන්නේ. පින්වත් මහණනි, හේතුඵල දහමින් සකස් වුණ දෙයක්, ඒ කියන්නේ සංකතයක්, නැවත එබඳු දෙයක් පිණිසම විශේෂයෙන් සකස් කර අபிසංස්කරණය කරනවා. ඒ කියන අර්ථය තමයි සංස්කාර කියලා කියන වචනේ තේරුම. සංස්කතයක් කියන්නේ හේතුඵල දහමින් සකස් වුණ දෙයකට. ඒ හේතුඵල දහමින් සකස් වුණ සංකතය නැවත සංකතයක් වීම පිණිස විශේෂයෙන් සකස් කරනවා කියන අර්ථය තමයි සංස්කාර කියන වචනේ එතන තමයි තෝරන්නේ. එතන පංච උපාදානස්කන්ධයම සකස් කරනවා කියන අර්ථයෙන් සංස්කාර යන වචනේ යොදලා තියෙනවා. ඒ නිසා මේ සදහැවත් ජනතාවට මේ වචනවල තේරුම් පැහැදිලි කර දීම ඒ සඳහා අවංකව කරුණාවකින් කළ යුතු දෙයක්. දැන් මේවා මෙහෙම වචන, මේවා පාලි ඉගෙන ගන්න අයට විතරයි, සාමින් වහන්සේලාට විතරයි එහෙම කියලා ගියොත් ත්‍රිපිටකයේ අන්තිමට මිනිස්සු අතහැලා දායි. මොකද හැමෝටම පාලි ඉගෙනගෙන බුද්ධ භාෂිත ඒ විදිහටම වනපොත් කරලා තේරුම් ගන්නට මං හිතන්නේ ලේසි වෙයි කියලා. මං කියන්නේ ඒක එහෙම නැතුව අපි උඩින් පල්ලෙන් ඔහෙ කියවලා දාමු කියලා නෙමෙයි. එහෙම දැනුමක් තියෙනයි, හැකියාවක් තියෙනයි ඒ විදිහටම ඉගෙන ගත්තොත් කාටවත් එය රවට්ටන්න බෑ. නැත්තම් දැන් භාෂාව පරිවර්තනය කරද්දී භාෂාව ගැන දන්නේ නැති කෙනෙක් අපිට ඕන විදිහට අල්ලලා එහෙට මෙහෙට කරකවන්න පුළුවන්. මේක මෙහෙමයි තියෙන්නේ, ඔය උතන කියලා තියෙන්නේ මේකයි කියලා තමන්ට ඕන දේ කියන්න පුළුවන්. අවංක නැති දේශකයාට කියතේ අවංකව අව්‍යාජව කරුණාවෙන්.
පටලවාගෙන අවුල් කරගන්නේ නැතුව පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් විදිහට පැහැදිලි කරලා දෙන එක උගත් භාෂාව පිළිබඳ දැනුමක් තියෙන දේශකයාගේ වගකීම යුතුයකම ශ්‍රාවකය හැටියටත් බුද්ධ දේශනාව ඒ විදිහටම තේරුම් ගන්නට අනිත් අයගේ ගැටවලට අහුවෙන්නේ නැතුව තේරුම් ගන්නට නම් මහන්සි වෙලා භාෂාව ඉගෙන ගන්නට වෙනවා. නමුත් එහෙම කිව්වොත් අපේ වයෝවෘද්ධ පින්නතුන් කියයි අනේ සාමින්නාස අපට ඒක ඉගෙනගෙන මේක කරන්න කාලයක් දැන් නැහැ, අපිට තේරෙන භාෂාවෙන් කියලා දෙන්න කියලා. අන්න එහෙම කිව්වොත් එහෙම අවශ්‍ය වෙන තැන්වලදී මේක තේරුම් ගන්නට මේ විදිහට සරලව අපි පැහැදිලි කරන එක හොඳයි. ඉතින් මීටත් වඩා දැන් අපිට පුළුවන් හැකියාවෙන්නේ අපි මේක කියන්නේ දැන් මීටත් වඩා තව සරලව කියලා දෙන්න පුළුවන් සාමින්වංශලත් ඉන්නවා. ඒක එක එක සාමින්වංශලගේ දේශනා හැකියාවේ හැටියට පුළුවන් අපිට පුළුවන් විදිහට මෙහෙම කියනවා. අපි ඉගෙන ගන්න මේ දේශනේදී දැන් භාවිතා කරලා තියෙන්නේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා. මෙතනදී සංඛාර කියලා කියන්නේ සකස් වෙච්ච දේ කියන අර්ථය. ඉතින් ඊට වඩා සරලව තේරුම් ගන්න අමාරුයි. ඊළඟට විසාක උපාසකතුමා අහනවා, පින්වත් ආර්යාවෙනි, කාය සංඛාර කියන්නේ මොකද්ද? වචී සංඛාර කියන්නේ මොකද්ද? චිත්ත සංඛාර කියන්නේ මොනවද? ධම්මදින්නා මෑණින් වහන්සේ මේ විදිහට පිළිතුරු දුන්නා. කාය සංඛාර කියන්නේ ආස්වාස ප්‍රාස්වාස වලට ශරීරය මුල් කරගෙන කරන දෙයක්නේ. වචී සංඛාර කියන්නේ විතක්ක විචාර, යම් ඒ කාරණා පිළිබඳව කතා බහ කිරීම, තර්ක විතර කිරීම. චිත්ත සංඛාර කියන්නේ සංඥා වේදනා, ඒ හිතේ උපදින ටික කියලා පැහැදිලි කළා. ඊළඟට විසාක උපාසතුම අහනවා, පින්නත් ආර්යාවනි, ආස්වාස ප්‍රාස්වාස දෙක කාය සංඛාර වෙන්නේ ඇයි? අන්න අරක තව ටිකක් පැහැදිලි වෙනවා. විතක්ක විචාර වචී සංඛාර වෙන්නේ ඇයි? සංඥා වේදනා දෙක චිත්ත සංඛාර වෙන්නේ ඇයි කියලා ඒකට පිළිතුර දෙනවා. ආස්වාස ප්‍රාස්වාස දෙක කාය හා ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර මං ඉස්සලා කිව්ව එක තමයි, ශරීරය තුල තමයි, ශරීරයට බද්ධ වෙලා තමයි සිද්ධ වෙන්නේ, කය එක්ක ප්‍රතිබද්ධ වෙලා. ඒ නිසායි ආස්වාස ප්‍රාස්වාස දෙකට කාය සංඛාර කියලා කියන්නේ. ඊළඟට අපි වචනයක් කතා කරන්න ඉස්සර වෙලා ඒක හිතින් සකස් කරනවා. අකුරු වචන ගලපලා ඒක හොඳද නරකද, ඒකට දාන්න ඕන වචනේ මොකද්ද, මේ තැනට ගැලපෙන්නේ කොහොමද, ආදිවාසී ඔක්කොම හිතනවා. හිතෙන් සකස් කළ අන්තිමට ක්‍රමානුකූලව නිර්මාණය වෙච්ච හොඳ පිළිවෙලකට ආපු දෙයක් තමයි එළියට දාන්නේ වචනේ. දැන් සමහර වෙලාවට එක පාටම සකස් කරන්නේ නැතුව ආපු එක දඩස් ගාලා එළියට දැම්මට පස්සේ බෙල්ල ගහලා යන වෙලාවල් තියෙනවා. ඒ වචනය උපරිම සකස් නොකර කිරලා මැනලා පෙරලා ගන්න නැතුව එකපාරට කිව්වොත් සමහරට ඒ වචනේ නිසා ලොකු විනාශ සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය මෙතන කියන අර්ථයෙන් ගත්තොත් වචනයක් හිතේ සකස් කරලා හිතලා හිතින් සකස් කරලයි ඒ වචනේ අපි කතා කරන්නේ. ඊට පස්සේ විතක්කෙත්වා විචාරෙත්වා වාචං බින්දති, විතක්ක විචාර මේ වචන බිඳිනවා, එහෙම නැත්නම් නිකුත් කරනවා, කල්පනා කරලා පෙළගස්සලා කතා කරනවා. මොනතරම් වේගෙන් මේ විතක්ක විචාර දෙක සකස් වෙනවද කියලා කියනවා නම් අපි වචන කතා කරන වේගය දිහා බැලුවාම හිතා ගන්න පුළුවන්. දැන් සමහර අය ඉන්නවා ගොඩාක් වෙලා යන වචනයක් ගලපලා කියන්නේ. සමහර අයට වේගෙන් කියන්න පුළුවන්. ඒ සකස් කිරීමේ හැකියාව අඩු වැඩි වශයෙන් තියෙනවා. මේ විදිහට වචනයක් කතා කරන්න ඉස්සර වෙලා ඒක හිතෙන් සකස් කරන නිසා තමයි විතක්ක විචාර දෙක වචී සංඛාර කියන්නේ. සංඥාවත් වේදනාවත් දෙක අයිති හිතට. මේ ධර්මතා සිත සහ බැඳිලා තියෙන. ඒතේ ධම්මා චිත්ත පටිබද්දා. මේ නිසා සංඥා වේදනා දෙක චිත්ත සංඛාර කියලා කියන. ඊළඟට විසාග උපාසතුම අහනවා නිරෝධ සමාපත්තිය ගැන. නිරෝධ සමාපත්තියට සමවදින්ට පුළුවන් වෙන්නේ සමත විදර්ශනා දෙක ඉහළටම දියුණු කරපු කෙනාට. ඒ කියන්නේ එයා සමත භාවනාවෙන් අෂ්ඨ සමාපatti ලැබලා තියෙන්න ඕන. විදර්ශනා භාවනාවෙන් එයා අඩු ගානේ අනාගාමී තත්වයේ දක්වාවත් හිත දියුණු කළා තියෙන්න ඕන කියනවා. අන්න ඒ කෙනාට තමයි කියනවා නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්.
විසාක උපාසකතුමා නිරෝධ සමාපත්තියට සමවදින්නේ කොහොමද කියලා ඇහුවාම ඒකට ලැබුණ පිළිතුර බලන්නකො. නිරෝධ සමාපත්තියට සමවදින කෙනාට මේ වගේ අදහසක් එන්නේ නැහැ කියනවා. කොහොමද? මම නිරෝධ සමාපත්තියට සමවදින්නෙමි කියන අදහසක් එන්නේ නැහැ. මම නිරෝධ සමාපත්තියට සමවදිමි කියන අදහසක් එන්නෙත් නැහැ කියලා. මම නිරෝධ සමාපත්තියට සමවැදුනා කියන අදහසක් එන්නෙත් නැහැ. එයා හිත දියුණු කරලා තියෙන්නේ. එයා කලින්ම ඊට අවශ්‍ය කරන විදියට හිත හදලා තියෙනවා, සකස් කරලා තියෙනවා කියනවා. ඊළඟට විසාක උපාසතුමා අහනවා නිරෝධ සමාපත්තියට සමවදින කෙනාට පළමුවෙන්ම නිරුද්ධ වෙන්නේ ආස්වාස ප්‍රාස්වාස දෙකද නැත්නම් විතක්ක ਵਿਚාරද එහෙම නැත්නම් සංඥා වේදනාවද කියලා. එතකොට එතුමිය කියනවා නිරෝධ සමාපත්තියට සමවැදුන කෙනාට පළමුවෙන්ම නිරුද්ධ වෙන්නේ විතක්ක ਵਿਚාර. ඒ කියන්නේ හිතින් වචන සකස් කර කර එළියට දාන්න සෝදුසු විදියට හදන ගතිය නැතුව යනවා. ඊට පස්සේ ආස්වාස ප්‍රාස්වාස දෙක නැතුව යනවා. ඊට පස්සේ සංඥා වේදනා දෙක නැතුව යනවා. ඊළඟට අහනවා නිරෝධ සමාපත්තියෙන් නැගිටිනකොට පළමුවෙන්ම ඇති වෙන්නේ මොකද්ද කියලා. නිරෝධ සමාපත්තියෙන් නැගිටිනකොට පළමුවෙන්ම ඇති වෙන්නේ සංඥා වේදනා දෙක. ඊට පස්සේ ඇති වෙනවා ආස්වාස ප්‍රාස්වාස. ඊට පස්සේ තමයි විතක්ක ਵਿਚාර දෙක ඇති වෙන්නේ කියලා ධම්මදින්නාරහත්තරණිය පිළිතුරු දෙනවා. ඊළඟට අහනවා නිරෝධ සමාපත්තියෙන් නැගිටට පස්සේ ඒ කෙනාගේ හිත කවර ස්පර්ශයන්ගෙන් ස්පර්ශ කරනවාද කියලා. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියට පස්සේ ඒ කෙනාගේ හිතට අරමුණක් හිතට සම්බන්ධ වෙනවා කියලා දැනෙනවා. ඒ කියන්නේ ස්පර්ශය ඒ කෙනාට ආකාර තුනක ස්පර්ශයක් දැනෙනවා කියනවා. පළමුවෙනි ස්පර්ශය තමයි මේකේ ආත්මයක් නැති බව දැනෙනවා. ඒ කියන්නේ ශුන්්‍යත ස්පර්ශය. ඊළඟට රාග දේශ මෝහාදී නිමිති නැති බව දැනෙනවා. ඒ කියන්නේ අනිමිත්ත ස්පර්ශය. ඊළඟට රාග දේශ මෝහාදී දේවල් වලින් හිත මිදුන බව දැනෙනවා. ඒ කියන්නේ අප්පනිහිත ස්පර්ශය. ඊළඟට අහනවා නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටට පස්සේ එයාගේ හිත නැඹුරු වෙලා තියෙන්නේ මොකටද කියලා. එයාගේ හිත සම්පූර්ණයෙන්ම අවනත වෙලා තියෙන්නේ විවේකයට. නැමිලා තියෙන්නේ විවේකයට. නැඹුරු වෙලා තියෙන්නේ විවේකයට. විවේක නින්නම් විවේක පෝනම් විවේක පබ්බහරං. මෙතනදි විවේකය කියලා කියන්නේ රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් මිදෙච්ච නිසා හිතේ ඇති විවේකයට. දැන් අපිට තේරෙනවනේ ඒ තුන තියෙනවා නම් හිතට විවේකයක් නැහැනේ. ඒ කියන්නේ නිවනට නැඹුරු වෙලා තියෙන්නේ. පණ පිටින් ඉඳද්දිනේ ඔය කියන නිවන තියෙන්නේ. දැන් මම දැක්ක මීයේ පෙරේදා ඔය කොරෝනා වසංගත නිසා නැති වෙච්ච සමහර ප්‍රසිද්ධ අය බලවත් අය හිටියා. එයාලට හැමෝම දාලා තිබුණ නිවන්සුව ලැබේවා කියලා. අපි නම් දන්න තරමට ඒ තරම්ම ලාභයට නිවන්සුව ලබන්න පුළුවන්කමක් නැහැ. ජීවිත කාලේ පණ පිටින් ඉන්න කාලේ ගත කරපු හැටි අපි දැක්කා. මං හිතන්නේ මැරෙනකොටම නිරේ ගිහිලා උපදින්න ඇති. නිරේ උපදුනාට පස්සේ නිවනක් ලැබෙන්නේ නැහැ ආපහු. දැන් මෙතන තියෙනවනේ නිවන ගැන රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් තොරව ඉන්න සෑම වෙලාවකම ඒ හිත නිවීමට ඇරිලා නිවිලා. දැන් අර හිටපු විදිහට ජීවත් වෙන වෙලාවෙත් පිච්චි පිච්චි ඉඳලා තියෙන්නේ. මෝඩකමෙන් උද්දච්චකමෙන් රාගයෙන් ద్వේෂයෙන් පිරීලා හිටියානම් ජීවත් වෙන වෙලාවෙත් නිවන තිබුණේ නැහැ. දැන් මැරිලා නිසා කොහොමත් තියෙන්න විදිහක් නැහැ. ඊළඟට විසාක උපාසතුමා අහනවා පින්වත් ආර්යාවෙනි මේ වේදනා කීයක් තියෙනවද කියලා. ධම්මදින්නා මෑණිය පවසනවා වේදනා තුනක් තියෙනවා. මොනවද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා. මේ දේශනේ විස්තර කරනවා කායික මානසික සැපයට කියනවා සුඛ වේදනා කියලා. කායික මානසික දුකට කියනවා දුක් වේදනා කියලා. කායික මානසික දුක් සැප නැති වේදනාවට කියනවා අදුක්කම සුඛ වේදනා කියලා. එතකොට විසාක උපාසතුමා අහනවා සැප වේදනාවේ තියෙන සැපේ මොකද්ද? සැප වේදනාවේ තියෙන දුක මොකද්ද? දුක් වේදනාවේ තියෙන දුක මොකද්ද? දුක් වේදනාවේ තියෙන සැපේ මොකද්ද? අදුක්කම සුඛ වේදනාවේ තියෙන සැප මොකද්ද? දුක මොකද්ද කියලා.
ධම්මදින්නා තෙරණිය පිළිතුරු දෙනවා, සැප වේදනාවේ සැප තමයි සැපය සතුටක් සොම්නසක් පැවතීම. යම් සැපයක් සොම්නසක් පවතිනවා නම් ඒක තමයි සැප වේදනාවේ තියෙන සැපය. ඒ සතුට සොම්නස නැතුව යාම තමයි සැප වේදනාවේ තියෙන දුක. උදාහරණයක් විදිහට අපි හිතමු ජීවිත කාලයේටම සමාධියක් ඇති වෙච්ච නැති කෙනෙකුට භාවනා කරන්න පටන් ගන්නවා. ඉතින් මෙයාට විනාඩි 5ක් 10ක් වගේ කෙටි වෙලාවක් යනකොට හොඳට සමාධියක් ඇති වෙනවා. මේ සමාධිය නිසා එයාගේ හිතට ලොකු සැපයක් ඇති වෙනවා. අනිත් සෑම වෙලාවෙම අර කලහ ගතියෙන් තිබිච්ච හිත සංසිඳිලා. ඒක තමයි සැප වේදනාව. ඒ සැප වේදනාවේ තියෙන සැපය. ඉතින් මේ සැපෙන් හිටපු සමාධිය විනාඩි 5න් 10න් නැති වෙලා ගිය ගමන් අනේ මට සමාධිය පවත්ව ගන්න බැරි වුණානේ කියලා ඒ සැපේ අහිමි වීම නිසා දුකටපත් වෙනවා. ඒක තමයි සැප වේදනාවේ දුක. දුක් වේදනාවේ දුක තමයි දුක් වේදනාව දුකක් දොම්නසක්. දොමනස්සයක් පැවතීම. ඒ කියන්නේ දුක් වේදනාවේ සැපය තමයි මේ දුක් වේදනාව නැති වෙලා යන්නේ. කලින් තිබිච්ච දුක් වේදනාව නැතුව ගියාම තියෙන සැපය. නිකන් අපි සරල උදාහරණයක් කිව්වොත් එහෙම දැන් අපිට කාලයක් තිස්සේ වද දෙන තුවාලයක් තියෙනවා. අපි විසප්පුවක් වගේ ගෙඩියක්. මේක ඉදිමිලා සැරව පිරීලා තියෙනකන් දුකයි. කටු කතුරු අරගෙන කවුරු හරි වෛද්‍යවරයෙක් හෙදියක් හරි ඒක කපනවා දැන් මේක සුද්ධ කරනවා කියලා එනකොට දුක තව වැඩි වෙනවා. ඉතින් අපි කෑ ගහද්දි දඟලද්දි කොහොම හරි අමාරුවෙන් බලෙන් අරක අල්ලාගෙන කපලා කොටලා සුද්ධ කරලා දැම්මට පස්සේ අපිට දැනෙලා තියෙනවා තියෙන සැපය අර නිකන් ඉන්නකොට තිබුණටත් වැඩිය සැපයි. ඇයි අර දුකටම මේ වෙලාව දවස් ගාණක් තිස්සේ දුක් විඳලා විඳලා තෙහෙට්ටුවටපත් වෙලා හිටපු අපිට අර සැත්කම කළා අර වේදනාව නැති කළා දැම්මට පස්සේ තිබ්බට වැඩිය අමුතු සැපයක් දැනෙනවා. අනේ මේක කපලා දාපු එක හොඳයි නේ කියලා හිතෙනවා. අපි කපනවාට කෑක ගහිටි බය වෙලා. මේ මම මේක සරලව කයට දැනෙන දෙයක්. මේ වගේම තමයි මේ හිතේ තියෙන තුවාල සමහර දේවල් කාලයක් තිස්සේ පැසෝ පැසෝ වේදනා දිදී තිබිච්ච සමහර තුවාල හොඳ කළ දැම්මට පස්සේ ඇති වෙන සැපය. ඒකට කියනවා දුක් වේදනාවේ සැපය කියලා. කාලයක් තිස්සේ දුක් විඳ විඳ ඉඳලා ඒ දුක නැති කළ දැම්මහම එන සැපය. කියන්නේ අමුතු සැපකුත් නෙමෙයි. අමුතු සැපක් නෙමෙයි. දුක නැතිවීම තුලින් හට ගන්න සැපය. එතකොට අදුක්කම සුඛ වේදනාවේ සැපේ තමයි අදුක්කම සුඛ වේදනා පිළිබඳ ඇතිවන අවබෝධ ඥානෙ. තමන්ට ඇති අදුක්කම සුඛ වේදනා පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් විතරයි ඒ කෙනාට ඒකෙන් සැපයක් ඇති වෙන්නේ. අදුක්කම සුඛ වේදනා පිළිබඳ තියෙන දුක තමයි ඒ වේදනා පිළිබඳ නොදැනීම. ඊළඟට අහනවා ආර්යාවනි සැප වේදනාවේදී සිතේ පවතින්නේ මොන ක්ලේශයක්ද? දුක් වේදනාවේදී හිතේ පවතින්නේ මොන වගේ ක්ලේශයක්ද කියලා. අදුක්කම සුඛ වේදනාවේදී තියෙන්නේ මොන වගේ ක්ලේශයක්ද කියලා. පිරිතුර මොකද්ද? සැප වේදනාවේදී සිතේ රාගය තමයි පවතින්නේ. දුක් වේදනාවේදී හිතේ පවතින්නේ පටිඝය. අදුක්කම සුඛ වේදනාවේදී හිතේ පවතින්නේ අවිද්‍යාව. පුංචි උදාහරණයක් කියන්නම් තේරුම් ගන්නට. අපිට ඒ කියන්නේ මේ රහත් වෙච්ච කෙනෙකුට නෙමෙයි, සාමාන්‍ය අපි වගේ කෙනෙකුට කෑමක් බීමක් හරියට නැතුව ඉඳලා හොඳ ප්‍රණීත ආහාරයක් හම්බුනොත් එහෙම මොනතරම් රාගයක් ඇති වෙනවද? ඒ කෑම පිළිබඳ ඇලියාම. කෑම විතරක් නෙමෙයි, කෑම හදපු කෙනා ගැනත් ෆොටෝ එකක් මවා ගන්න බලනවා. කොහොම අතකින්ද මේක හදන්න ඇත්තේ? ඒ තරම් ශහ කියලා ඒ රසය ගැන හිතලා රාගයම ඇති වෙනවා. එතකොට කෑම ටික විතරක් නෙමෙයි, කෑම ටික තිබිච්ච භාජනය ගැනත් අපිට රූප වශයෙන් ඇති වෙන හැඟීමක්. හදපු කෙනා ගැන සිහින මවා ගන්නවා, රූපයක් හදා ගන්නවා. මෙහෙම හදන්න ඇති, මේ විදිහට කරන්න ඇති, පුදුම රසක් කියලා. ඒ කියන්නේ මේ බොහොම සුළු වේලාවකට තියෙන දෙයක් ගැන පවා සැප වේදනාවේදී අපිට ඇති වෙන රාගයක්. නිදා ගන්න ගියොත් එහෙම බලන්න, නින්දට ඇඳට වැඩිච්ච ගමන් මිනිසුන්ගේ හිතට කොච්චර රාගය එනවද? නිකන් පාරේ වැඩක් කර කර ඉන්නවට වඩා සැප වේදනාවත් එක්ක රාගය එනවා වැඩි. නැත්තම් එළියේ පහළේ වැඩක් කර කර ඉන්නකොට ඒ තරම් මේ රාගයක් එන්නේ නැහැ. නමුත් ඇඳට ගිහිල්ලා හිටියොත්, විවේකීව පුටුවකට වෙලා ඉඳගෙන හිටියොත්, නුවණ නැති මිනිහට හරියට කල්පනා ගන්න බැරි මිනිහට රාගය එනවා ටක් ගාලා.
ඔය කඩදාසි කෑල්ලක් රෙදි කෑල්ලක් දැක්කත් ඇති. එතකොට ඒ රාගය දුක් වේදනාවේදී පවතින පටිගය. දැන් අර වගේ අවුවේ කාස්ට් එකේ දාඩිය දාගෙන වැඩ කරගෙන මහන්සි වේගෙන දුක් විඳින වෙලාවට ඇති වෙනව තරහා පොඩ්ඩක් හොස්ස ළඟින් මැස්ස ගියත් අද වෙනවා. අර දුක් වේදනාවේදී ඇති වෙන්නේ පටිගය කිව්වේ ඒකයි. තරහා ගිහිල්ලා දුකසේ ඉන්න කන්න බොන්න නැතුව බඩගින් ඉන්න වෙලාවට පොඩ්ඩ ඇත්තන් තරහ යන්නේ. පොඩ්ඩ ඇත්තන් යකා නගිනවා කියන්නේ. පොඩ්ඩක් එහෙම වෙන. ඒ කියන්නේ කන් දැන් අර අපි දැකලා තියෙනවා ලෙඩ්ඩු ඉන්නවා මරණාසන්න වෙලා දුකසේ කෑගහ ඉන්නවා. දරුවෝ බොහොම ආදරෙන් ගිහිල්ලා වතුර ටිකක් දෙන්න දම්මා මේ මොනවහරි ටිකක් දෙන්නද කියලා අහනවා කන්න බොන්න. අත ගාන ඔළුව. ඔළුව අත ගාන කොටත් තරහ යනවා. ඇයි අර දුක් වේදනාවේ නින්නේ. දැන් ඔළුව අත ගෑවත් තරහ යනවා. අන්න බලන්න මේ පටිගය එන හැටි. ඒක අදුක්කම සුඛ වේදනාවේදී හිතේ පාව අවිද්‍යාව. මේ දෙක තෝරා ගන්න බැරි මෝඩකමනේ මේ අවිද්‍යාව කියන්නේ. ඊළඟට අහනවා මේ සියලු සැප වේදනා කෙරෙහි රාගය පවතිනවද? සියලු දුක් වේදනා කෙරෙහි පටිගය පවතිනවද? සියලු උපේක්ෂා වේදනා කෙරෙහි අවිද්‍යාව පවතිනවද? පිළිතුර තමයි සියලු සැප වේදනා කෙරෙහි රාගය පවතින්නේ නැහැ. සියලු දුක් වේදනා කෙරෙහි පටිගය පවතින්නේ නැහැ. සියලු උපේක්ෂා වේදනා කෙරෙහි අවිද්‍යාව පවතින්නේ නැහැ. අන්න බලන්න. ඊළඟට ඇහුවා සැප වේදනාවේ ප්‍රහාණය කළ යුත්තේ මොකද්ද? දුක් වේදනාවේ අදුක්කම සුඛ වේදනාවේ ප්‍රහාණය කරන්න ඕන මොනවද? පිළිතුර තමයි සැප වේදනාවේ රාගය ප්‍රහාණය කළ යුතුයි, දුක් වේදනාවේ පටිගය ප්‍රහාණය කළ යුතුයි, අදුක්කම සුඛ වේදනාවේ අවිද්‍යාව ප්‍රහාණය කරන්න ඕන. ඊළඟට ඇහුවා සියලුම සැප වේදනාවල රාගය ප්‍රහාණය කළ යුතුද? සියලු දුක් වේදනාවල රාගය ප්‍රහාණය කළ යුතුද? සියලු උපේක්ෂා වේදනාවල රාගය ප්‍රහාණය කළ යුතුද? පිළිතුර තමයි කෙනෙක් ප්‍රථම ධ්‍යානෙ උපදවා ගන්නවා. පීති සුඛය ඇති ප්‍රථම ධ්‍යානෙ වඩනකොට එයාට තියෙන සැප වේදනාවක්. ඒ ප්‍රථම ධ්‍යානෙ මුල් කරගෙන එයා රාගයෙන් හිත මුදවා ගන්නවා. එතකොට ප්‍රථම ධ්‍යානෙ සැපේට තියෙන රාගය ඔහුට ක්ලේශයක් වෙන්නේ නැහැ. ප්‍රථම ධ්‍යාන සැපේට තියෙන රාගයක්නේ. නැතු මේ වෙන වෙන අනම්මනම් ඔය සාමාන්‍ය කාම වස්තු උණ්ඩ තියෙන රාගයක් නෙමෙයි. එහෙමනම් ඒ ප්‍රථම ධ්‍යානයේට තියෙන රාගය අයින් කරගන්න අවශ්‍ය නැහැ එතනදී. ඊළඟට මේ ශාසනයේ මහාන වෙලා ඉන්න කෙනෙක් මේ විදිහට කල්පනා කරනවා. මාර්ගඵලලාභී උත්තමයාණන් වහන්සේලා මාර්ගඵල ලබනවා. ධ්‍යාන සමාපatti ලාභින් වෙනවා. සසරින් මිදෙනවා, රහත් වෙනවා. අනේ මම කවදාද සියලු කෙලෙසුන්ගෙන් මිදෙන්නේ? මම කවදාද මාර්ගඵල අවබෝධයක් ඇති කරගන්නේ කියලා. අන්න බලන්න, ඒ නිසා මෙයාගේ හිතට දුකක් දොමනසක් ඇති වෙන. බලන්න මං අර කිව්වේ එකයි, හැම දුකක්ම ප්‍රහාණය කරන්න ඕන මේ තුච්ච එහෙම නැත්නම් පහත් පෙළේ දුක් නෙමෙයි. දැන් බලන්න අතනදී ඒ දුක ඇති වෙන්නේ පටිගයක් වශයෙන් නෙමෙයි. එයා ඒ දුක් වේදනා මුල් කරගෙන පටිගය දුරු කරන්න සූදානම් වෙනවා. මොකද එයාට ඕන කරන්නේ අර මාර්ගඵලලාභියෙක් වෙන්න. දුරු කරන්න හදනවා අර පටිගය. ඒ මොකද එයා දන්නවා කාමරාග, පටිග, රූපරාග ආදී කෙලෙස් තමයි දුරු කරන්න තියෙන්නේ මේ වැඩේට. කෙලෙස් තමයි දුරු කරන්න තියෙන්නේ. දුක ඒ අවස්ථාවේදී මාර්ගඵල නොලැබීම ගැන ඔහුගේ හිතේ ඇති වෙලා තියෙන පටිගය ඔහුට ක්ලේශයක් බවට පත් වෙන්නේ නැහැ. ඊළඟට ධම්මදින්නා මෑණී දේශනා කරනවා හැම උපේක්ෂාවකම අවිද්‍යාව දුරු කළ යුතු නැහැ කියලා. හතරවන ධ්‍යානෙ දක්වා කෙනෙක් හිත දියුණු කිරීමේදී ඇතිවෙන උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂාව මුල් කරගෙන යා අවිද්‍යාව ප්‍රහාණය කරනවා. ඒ නිසා ඒ උපේක්ෂාව තුළ තියෙන අවිද්‍යාව ඔහුට ක්ලේශයක් බවට පත් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට අහනවා සැපයට සුඛ වේදනාවට විරුද්ධ මොකද්ද? පිළිතුර දෙනවා සැපයට විරුද්ධ දුක, දුකට විරුද්ධ කුමක්ද? දුකට විරුද්ධ සැප. උපේක්ෂාවට විරුද්ධ කුමක්ද? උපේක්ෂාවට විරුද්ධ අවිද්‍යාව. අවිද්‍යාවට විරුද්ධ කුමක්ද? අවිද්‍යාවට විරුද්ධ විද්‍යාව. ඊළඟට අහනවා විද්‍යාවක් තියෙනවා නම් විද්‍යාව ළඟට කුමක්ද තියෙන්නේ? විද්‍යාව ළඟට තියෙන්නේ විමුක්තිය. විමුක්තිය ළඟට තියෙන්නේ නිවන. අනතුරුව විසාක උපාසකතුමා නිවන ළඟට තියෙන්නේ මොකද්ද කියලා ඇහුවා. එහෙම අහනකොට ධම්මදින්නා භික්ෂුණිය කියනවා නිවන ළඟට තියෙන දේ අහන්න එපා.
එතනින් පස්සේ කිසි දෙයක් නැහැ. මත්තර තවත් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ බුද්ධ ශාසනය තියෙන්නේ නිවන ඉලක්ක කරලා. මට පහුගිය දවසක දේශනාවකදී අහන්න ලැබුණා එක මාධ්‍යයක, මට හිතෙන්නේ මේ ශාසනයේ අරමුණ සීලයයි කියලා. පොය දවසක ඒක සරලව සාමාන්‍යයෙන් කිව්වත් කමන්නේ. නමුත් අපිට හම්බ වෙනවා බුද්ධ දේශනාවේ එක්තරා ස්වාමින්වහන්සේ නමක් අසනීපෙලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව දකින්න යනවා. ගිහිල්ලා අහනවා, පින්වත් මහණ, ඔබේ සිත මේ වෙලාවේ කොහොමද? හොඳින්ද? කායික ඔබ අසනීප වෙලා ඉන්නවා කියන එක පේනවනේ. ඔබේ හිත? අනේ භාග්‍යතුන් වහන්සේ, මං හරි කනගාටුවෙන් ඉන්නේ කිව්වා. ඇයි කියලා ඇහුවා. මං හොඳට සීලයක් රැකගෙන ආවා. ඊට පස්සේ මම සමාධියක් වඩාගෙන ආවා. මගේ හිතේ හොඳ සමාධියක් තිබුණා. මේ අසනීප තත්ත්වයත් එක්ක සමාධිය නැති වෙලා ගිහිල්ලා මට හරි කනගාටුයි. මගේ සමාධිය දැන් එන්නේ නැහැ කිව්වා. බුදුරජාන් වහන්සේ වදාලා, භික්ෂුව කලබල වෙන්න, කම්පා වෙන්න ඕන නැහැ. මේ බුද්ධ ශාසනයේ අරමුණ සීලය නම්, ඉලක්කය සීලය නම්, මං කියනවා අනේ ඔබ අපරාධේ සීලය කඩාගත්තේ කියලා. අපරාධේ සීලය මේවා වුණේ කියලා. මේ බුද්ධ ශාසනයේ අරමුණ සමාධිය නම්, ඔබ දුක් වුණාට කමන්නේ, ඔබට තිබ්බේ උතුම්ම දේ සමාධියක නැති වුණා කියලා. නමුත් භික්ෂුව, මේ ශාසනයේ ඒකයි අරමුණ සීලේ සමාධිය නෙමෙයි. මේ දිගටම උන්වහන්සේ පැහැදිලි කළා කියනවා, මේ ශාසනයේ අරමුණ මොකද්ද? නිවන කරා යෑම. එතකොට නිවන කරා යන්නට නම්, නිවන කරා යෑමට උත්සාහ ගන්න කෙනාට මේ සීලය සමාධිය ගැන, ඒක මෙහෙම හදිසිය කඩාගෙන වැටුණා කියලා දුක් වෙලා පශ්චත්තාප වෙලා ජීවිතය එතනින් අතහැරලා දාගන්න හේතුවක් නැහැ. බුද්ධ ශාසනයේ අරමුණ මොකද්ද? බුද්ධ ශාසනයේ ඉලක්කය තමයි නිවන කරා යෑම. එතකොට ඒ සීල සමාධිය, ඊට පස්සේ විමුක්තිය, ඊට මෙහා පැත්තේ විමුක්ති ඥාන දර්ශන, මේවා කැඩෙනවා, නැවත හදා ගන්නවා, නැවත නැවත හදා ගන්නවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා යන්න තියෙන. ඒ නිසා මේ ගැන කලබල වෙන්න, කම්පා වෙන්න එපා. ඔබ තවදුරටත් මේ ශික්ෂා සම්පන්න විතුරු ටික දියුණු කරන්න කියලා. ඊට පස්සේ භික්ෂුවට අර හිතේ තිබිච්ච කනගාටුව, දොම්නස මේ නැති වෙලා ගිහිල්ලා නැවත සිල් ටික ගැන මෙනෙහි කරනකොට සතුට ඇති වෙලා අර යට ගිහින් තිබිච්ච සමාධිය පාදලා ගන්න පුළුවන්කම ලැබුණා කියලා කියනවා. එතකොට අර වගේ දේශනාවක් කරද්දි ටිකක් අපි පරිස්සමට කියන්න වෙනවා. මොකද එහෙම වුණාම දැන් සාමාන්‍යයෙන් කවදාකවත් සීලයක් සමාදන් වෙලා නැති කෙනෙකුට නම්, කවදාකවත් ධර්මයක් අහලා නැති කෙනෙකුට නම් ඒ වෙලාවට සතුටු හිතෙයි. එහෙනම් මේ බුද්ධ ශාසනයේ ලොකුම දේ මම කරා කියලා. නමුත් ධර්මයේ එතනින් එහාට දියුණු කරගෙන යන අය සමහර විට අතරමඟදී කඩා වැටෙන්න පුළුවන් ওই කතාව අහලා. ධර්මයේ ගොඩාක් දියුණු කරපු අයගේ හිත කඩා වැටෙන්න පුළුවන් ඊට පස්සේ. මොකද ධර්මයේ අංග සම්පූර්ණ දියුණු කරා නම් එහෙම කඩා වැටෙන්නේ නැහැ. නමුත් අපිට තියෙන්නේ බොහොම අමාරුවෙන් කරගෙන යන වැඩපිළිවෙලක්. අපිට හරියට මේක පහදලා දෙන්න පුළුවන් කෙනෙක්, රහතෙක් අද සමාජයේ අපිට හොයාගන්න නැහැ. ඒ නිසා සාමාන්‍ය කෙනෙක්ගේ දේශනාවක් අහගෙන තමයි ගොඩාක් අය තමන්ගේ ගුණධර්ම දියුණු කරගන්න මහන්සි ගන්න. එතකොට අපි මේ කියන යම් යම් දේශනා බුද්ධ දේශනාවට ටිකක් පරිබාහිරව ගියොත්, ඒක මිනිස්සු ගත්තොත්, මිනිස්සු අමාරු වැටුනොත් එහෙම, ඒක බොහොම නරක දෙයක් විදිහට අපිටත් බලපාන්නේ. එනිසා හොඳට බුද්ධ දේශනාව කියවලා බලලා දේශනාවක් කිරීම තමයි වටින්නේ. ගොඩාක් දුරට මම දකින්නේ අපේ අදහස් කියනවට වඩා බුද්ධ දේශනාවම කොපි කරලා කිව්වනම් ප්‍රශ්නේ ඉවරයි. මොකද බුදුරජාණන් වහන්සේ හරියටම අවශ්‍ය කරන ධර්මයේ කියලා දීලා තියෙනවනේ. අපිට ෂෝට් කට් හදන්න ඕන නෑ නේකට. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සියල්ල දැනගෙන උන්වහන්සේ අපිට චතුරාර්ය සත්‍ය පිළිබඳව විතරක් දේශනා කළේයි? අනිත් දේවල් තිබුණාට අපිට මේ සසර දුකෙන් අත මිදෙන්න ඒ වගේ ඇති වැඩක් නෑ. අත්‍යවශ්‍ය ටික තමයි චතුරාර්ය සත්‍ය තුල තියෙන්නේ. ඒ ටික හොඳට ප්‍රගුණ කරාම මේ සසර දුකින් අත මිදීම අපිට සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ කියන්නේ තියෙන උපරිම කෙටි මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මේ මාර්ගය ඒ විදිහටම පුහුණු කරලා යනවා මිසක අපි තවත් ෂෝට් කට් මේ කෙටි මාර්ග හොයාගෙන එන්න ඕව හරියන්නේ නැහැ. මගේ ළඟ තමයි කෙටි මේක තියෙන්නේ. මං කියලා දෙන්නම් හරියට, ඔය අනිත් තැන්වල හරි නැහැ කියලා. එහෙම අමුතු බණ කියන්න යෑමෙන් වෙන්නේ ශාසනයේ වලපල්ලට යන්නේ. ශාසනයේ අතුරුදහන් වෙලා අපි එක එක්කනාගේ මත ශාසනයේ විදිහට මිනිස්සු අතර යනවා. දැන් පෞගේ කාලේ තිබිච්ච කලකෝලහල දිහා බැලුවාම
නොදන්නා මිනිස්සු බුද්ධ ශාසනය ගැන තමයි කලකිරෙන්නේ. අන්න එක හාමුදුරු කෙනෙක් මෙහෙම කියනවා, තව කෙනෙක් මෙහෙම කියනවා, අන්න තව කෙනෙක් මෙහෙම කෑකෝ ගහනවා, අන්න තව කෙනෙක් බුදු වුණා රහත් වුණා කියනවා. කී කියා මිනිස්සු අවුල් කරගන්න, මිනිසුන්ට තේරෙන අඩුයිනේ මේක. ඒ නිසා මේ ගැන දේශනා කරන කතා කරන අය ඒ අය කියන දේවල් අහලා ඒ පැත්තට යන සමාජයක් තමයි වැඩියෙන් තියෙන්නේ. ඒ නිසා ඒ හරියට සමාජයට අනුකම්පාවෙන් අනිත් අයට කරුණාවෙන් මෛත්‍රියෙන් යම් ධර්මයක් දේශනා කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ දේම උපුටාගෙන පැහැදිලි කරනවා මිසක අපේ අදහස් කියන්න යන්න හොඳ නැහැ. දැන් බලන්න මෙතන ධම්මදින්නා රහත්තරණිය තමන්ගේ අදහස් කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ දේමයි කියන්නේ. එතකොට විසාක උපාසකතුමා අහන්නේ ධම්මදින්නාවකින් අහන්නේ ආර්යාවනි බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ ගැන කියන්නේ? බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ගැන කිව්වේ කියලා අහන්නේ. දැන් අපිට අද බුදුහාමුදුරුවෝ මොනවා කිව්වත් කමන්නේ, පන්සලේ හාමුදුරුවෝ කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. මං හිතන්නේ අද බුදුහාමුදුරුවෝ පණ පිටින් ආවත් තමන්ගේ නිකායට තමන්ගේ පාරසවේට හරි විදියට සිවුර ඇඳගෙන ආවේ නැත්තම් බුදුහාමුදුරුවන්ට සලගන එකක් නැහැ. ඒ තැනට මේ අපේ අද වර්තමානයේ හදාගත්ත දේවල් අංක එකට ඇවිල්ලා තියෙනවා ශාසනයේ පස්සට ගිහිලා. ඒ නිසා මේ වගේ මේ වේදල්ල කාණ්ඩයට අයිති මේ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් විදියට යන මේ ධර්මදේශනා අපිට ගොඩාක් වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අදහස හරියටම තේරුම් අරගෙන ධර්මයේ පිළිබඳ අවබෝධයක් ගන්න. ඒ නිසා මේ වගේ දේශනා අපි නිතර කියවන එක අහන එක හොඳයි. ඉතින් ධම්මදින්නා භික්ෂුණිය කියනවානේ එතනින් එහාට මොකුත් අහන්න එපා කියලා. මොකද එතනින් එහාට දෙයක් නැහැ. බුද්ධ ශාසනය තියෙන නිවන ඉලක්ක කරගෙන, නිවන අරමුණු කරගෙන සම්පූර්ණයෙන්ම නිවනට යොමු කරලයි කියලා. ඉතින් මෙතනදී මේ ධර්ම සාකච්ඡා අවසන් වෙනවා. විසාක උපාසකතුමා සතුටටපත් වෙනවා. ධම්මදින්නා තෙරණියට වන්දනා කරනවා. නමස්කාර කරලා පිටත් වුණා. එතකොට ඔබ දන්නවා විසාක උපාසකතුමා කියන්නේ මේ ධම්මදින්නා තෙරණියගේ ගිහිකල ස්වාමියා. එතුමාගේ ආදරණීය ස්වාමි දියණිය තමයි මේ බුද්ධ ශාසනය ඇතුළත් වෙලා අරිහත්ත්වයට පත් වෙලා ඉන්නේ. වන්දනා කළ පිටත් වුණා. පස්සේ බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් මේ ඇති වුණ සාකච්ඡාව ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියලා ධම්මදින්නා මෑණියගේ මෙහෙණින් වහන්සේගේ ප්‍රඥාවට එතුමිය ඒ ධර්මය අවබෝධ කරගෙන පැහැදිලි කරපු ක්‍රමයට ප්‍රශංසා කරමින් මේ දේශනාව අනුමත කරලා බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළ වදාලා. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේගේම දේශනාවක් හැටියට මේ දේශනාව අපේ ත්‍රිපිටකයට ඇතුළත් වෙනවා. එතකොට අර ශ්‍රාවක බාසිත කියන ඒ වගේ තමයි කොටසට තමයි මේක තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කළාහ සමානෝ මේ දේශනාව අනුමත කළා. එතකොට බුදුරජාණන් වහන්සේගේ අදහසට අනුව එතුමිය දේශනාව කරපු නිසායි ඒ ප්‍රශංසාව එතුමිට ලැබෙන්නේ. ඉතින් ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවේ තියලා මේ මං හොයාගත්ත දෙයක් මගේ දෙයක් කීකී කියනවට වඩා අවංකවම ශාස්ත්‍රු ගෞරවේ තියලා ඒ දේශනාව කරන්න මහන්සි ගන්න එකත් අපිට ලොකු ආශිර්වාදයක් වෙනවා. මේ බුද්ධ දේශනාවල් මිනිසුන්ට කියලා දෙන්න ගියාම දේශක ස්වාමීන් වහන්සේලා හැටියට, ඒ වගේම දැන් මෑණිවරුත් අපි දකිනවා දේශනා කරනවා, එතුමින්ලටත් ඒක හොඳයි. සමහර අවස්ථාවල අමුතු විදිහට කියනවා, අපි අහලා තියෙනවා ඒ අන්තර්ජාලයේම තියෙනවා එක එක මානසික ලෙඩවල් එහෙමත් තියෙන අයත් ඉන්නවා, හොඳ අයත් ඉන්නවා. ඒ නිසා කවුරු හරි බුද්ධ දේශනාවකින් වචනයක් හරි තව කෙනෙකුට කියලා දෙනවා නම් අනුකම්පාවෙන් ඒක කල්ප කාලාන්තරයක් නිවන් දකින කම්ම අපේ ප්‍රඥාව දියුණු කරගන්න උපකාර වෙන මහා කුසලයක්. ඒ කුසලය අවංකව ශාස්ත්‍රු ගෞරවයෙන් කළොත් ඒ ආනිසංසය ඒ විදිහට ලැබෙනවා. වගේම ඒකේ අනිත් පැත්ත ශාස්ත්‍රුවරයාට වංචා කරලා අපහාස කරලා මම තමයි මෙතන වැඩකරුවා බුදුහාමුදුරුවෝ කවුද කියලා වගේ කතාවලට ගියොත් අපේ තියෙන මෝඩකම් තව හොඳට පොලිස් වෙලා අපි ආපව සතරපාය වැටි වැටි ඉස්සරහට මේ තියෙන ප්‍රඥාවක්වත් නැතුව ලුණු ඇඹුල් ටිකක්වත් දැනෙන්නේ නැතුව ඒ අර ඔල මොට්ටල தത്വෙට වැටෙන්නත් බැරි නෑ ඒ අකුසල කර්මය නිසා. ඒ නිසා ඒකත් හොඳට තේරුම් අරගෙන අපි මේ ධර්ම දේශනාවල් සාකච්ඡාවල් කරන්න ඕන. ඉතින් අපි හැම දිනාටම මේ උතුම් සම්බුද්ධ ශාසනය තුල ප්‍රඥාවන්තව මේ ධර්මය ඊටාම හොඳින් තේරුම් අරගෙන
සසර දුකින් අත මිදීම සාක්ෂාත් කරගන්නට අද අපි මේ සාකච්ඡා කළ අවසන් කරන චුල්ල වේදල්ල සූත්‍රය, ඒ දහම් කරුණු, ඒ වගේම රැස් කරගත් ආනිසංස උපකාර වේවා කියලා අපි අදිස්ථාන කරන්න ඕන, ආශිර්වාද කරන්න ඕන. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව තමන් ඉතාම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන ගමන් ලෝකේ පුරාම ජීවත් වෙන ධර්මයට කැමති බොහෝ දෙනෙකුට පහසුවෙන් ශ්‍රවණය කරන්න අවශ්‍ය කරනේ කල්යාණ මිත්‍ර සත්කාරය, ධර්ම දාණය ලබා දෙන්න වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන කල්යාණ මිත්‍ර පිරිසක් අපට මුණ ගැහෙනවා. ඒ පින්නතුන්ට පින්පෙත් අනුමෝදන් කරන්ටයි ආශිර්වාද කරන්ටයි අපි සූදානම් වෙන්නේ. අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ පානදුර වඳුරාමුල්ල අංක 20-8A ලිපිනේ පදිංචි නිමලා සුරේන්ද්‍ර මෞතුමිය සහ ඒ පින්වත් දූ දරු පිරිස. ඒ පින්නතුන්ගේ අරමුණු අතර තියෙනවා 2021 සැප්තැම්බර් 2 දිනට 36 වන උපන්දිනයේ යෙදුණ විදේශගත රැකියාවේ නියුතු දේවින්ද සුරේන්ද්‍ර පුතණුවන්ට අපලූපද්‍රව දුරු වෙලා නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායස ඇතුව ඒ කරන කටයුතු කාරණා බොහොම සුරක්ෂිතව කරගන්නට, ජීවිතේ ආරක්ෂා කරගන්නට, ධර්මයේ දියුණු කරගන්නට අවශ්‍ය තුනුරුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ප්‍රාර්ථනා කිරීම. වසර 18කට පෙර මියගිය ඇල්ෆර්ඩ් සුරේන්ද්‍ර ස්වාමි පුතුණුවන්ට, සිනේබර පියතුමන්ට, ඒ දෙපාර්ශ්වයේම නමින් මියගිය සියලු දෙමව්පියන්, සහෝදර සහෝදරියන්ට, ඥාතීන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්නට කල්පනා කළ තියෙනවා. ඒ වගේම වසරකට කලින් මිය පරලොව ගිය ප්‍රේමා වික්‍රම නාරායන මෑණියන්ටත්, EBD ආර්යදාස පියතුමන්ටත් පින්පෙත් අනුමෝදන් කරන්නට කල්පනා කරනවා. ගයානි චම්පිකායතුළු ඒ දූදරු පිරිසත් මේ පින්කමට සහභාගි වෙලා ඒ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට දායක වෙනවා. ඒ වගේම සහයෝගය දක්වපු, පින්කම සාර්ථක කරගන්න අනුග්‍රහය දුන්න කරුණාශීලී වෙදගේ මෑණියන්ටත්, JA පියතිස්ස පියතුමන්ටත්, දූදරු මුණුබුරු මිනිපිරියන්ටත්, බෑණවරුන්ටත්, ලේලිවරුන්ටත්, සියලුම ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ හැටියට අපටත් Neth FM කාර්ය මණ්ඩලය ඇතුළු සියලු ලක්වාසී ලෝවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට ඒ පින්නතුන් කල්පනා කළා තියෙනවා. එහෙමනම් පානදුර වඳුරාමුල්ල 20-8A ලිපිනේ නිමලා සුරේන්ද්‍ර මෑණියන් ඇතුළු දරු පිරිසගේ පින්බර දායකත්වයෙන් සිද්ධ කරන්නට දුන මේ ධර්මානුශාසනාවෙන්, මේ ධර්ම දානමය මහා පින්කමෙන් උපදවාගත් ආනිසංස දෙවියන්ට ලැබේවා, දෙවියෝ සතුටින් අනුමෝදන්ව දිවේසුරු දියුණු කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් මමා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වා. පින්කමට දායකත්වයේ දරන ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වන නම සඳහන් කළ නමින් මිය පරලොව යන්ට දුන සියලුම සංසාරගත ඥාති මිත්‍රාදීන්ට පරලොව වශයෙන් මේ පින් ලැබේවා, ඒ අයගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් මමා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වා. සුජීවත් විඳගෙන පින්කමේ දායකත්වයේ දරන නිමලා සුරේන්ද්‍ර මෞතුමිය ඇතුළු දරු පිරිස වගේම ඒ පින්නතුන් නම් සඳහන් කළ සුජීවත් වින්න ඒ පවුලට සම්බන්ධ සෑම සිළු දිනාටත්, රට ලෝකේ පුරා මිඳගෙන ධර්ම ශ්‍රවණය කරු පින්වත් ඔබ අපි හැම දිනාටම මෙලව ජීවිතයේ කායික මානසික සුවයත් ධර්මාවබෝධයත් සැලසේවා, පරලොව ජීවිතයේ කායික මානසික සුවයත් ධර්මාවබෝධයත් සැලසේවා, සංසාර දුකින් අත මිදී ඒ උතුම් මමා මහ නිවනින් සැනසීමේ භාග්‍ය වාසනාව අපටත් උදා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මෛද්දිඛා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං, චිරං රක්ඛන්තු ධම්ම දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා.